Benen vahansıya gidi, trenen vahansıya gidi, sündan ben vahansıya gidi, amin. Amin. Devre primantini, api inni samidan vahansıya samaga, givi samaga. Unvahansıya gidi ginnat tek, sündan ben vahansıya tek, me polvi jeevatı enne kiyuva. Yesaya panas pahe tuna kiyeno. Mata savandi mavete enne, av jeevne labagan. Davit ma prema kalak menme. නොබඩත් ප්‍රේම කරන ලෙසට සදාටම පවතින කිවිසුම නුඹ සමග කරන්නේ බලන උන්වහන්සේ කියනවා හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටින බැවින් එතුමන් ණය දෙන්න දුෂ්ටයාසිය මාර්ගයෙන් හැරී අදමිදු මිනිසා තම සිතුවිලි වි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා එතුමන් ඔහුට අනුකම්පා කරන වෙත දෙවිඳුන් වෙත හැරී ඒවා එතුමන්ට එතුමන් ඔහුට බොහෝසේ කමා කරනු ඇත. ඒ ආදරය තමයි අද සම්බුදුරජාණන් වහන්සේගෙන් අප ලබන්නේ. පියාණන්ගේ පුත්‍රයාණන් වහන්සේගේ ආදරය සුද්ධාත්මයන් වහන්සේ. එගින්න ඉල්ලන්න ඔබේ පවුල්වලට, එගින්න අවුලවන්න කියන්න ඔබේ හදවතට ආත්මයට ඔබේ පවුලේ සියලු දෙනාට ඔබේ වේදනාවේ ප්‍රශ්නයේ ගින්න දල්වන්න කියන්න රැකියාවේ ඔබ ජීවිතේ සානේ පාසලේ ගින්න දල්වන්න කියන්න ඔබට ආරක්ෂා කරම සුද්ධාත්ම ගින්න හදවත තුල දැවෙන පිණිස ආත්මයන් වහන්ස අපේ හදවත ඔබanse ගින්නෙන් දල්වන්න මේ මොහොතේ හැම කෙනෙක්ම මේ ආරක්ෂාවට සම්බන්ධ වෙන හැම කෙනෙක් තුලම ඔබanseගේ ගින්න දල්වන්න එකතු වෙ ආරක්ෂා කරමු මේ ගීතිකාව තුල ආත්මයන්නේ වඩින්න රැගෙන ගින්න ඔබගේ සුදාත්මයානනි වඩින්න රැගෙන ගින්න ඔබගේ වඩින්න රැගෙන ගින්න ඔබගේ සුදනම් සුදාත්මයානනි වඩින්න රැගෙන ගින්න ඔබගේ වඩින්න රැගෙන ගින්න ඔබගේ ඒ ආදරයට අපි කියමු එකතු වෙලා සුදාත්මයානනි වඩින්න රැගෙන ගින්න ඔබගේ එගින්න දසහත අවුලන්න කියලා අපි එකතු වෙලා ගයමු අවුලා දසහත වස්වන්න ගින්න ඔබගේ අවුලා දසහත වස්වන්න ගින්න ඔබගේ වස්වන්න ගින්න පව්කාර වූ අපේ හදවත් ඇතුලේ ඔබ වහන්සේ නිර්මල සිතක්ම වන්න දුබල බව පෞකාරකම කිලුටු බව අපේ ජීවිතවලට ඇතුළු වෙද්දී ආත්මයන්න් වහන්සේට අපි ළඟට එන්න උවමනා කරන ඒ බාධාවන් ඉබේම හට ගන්නවා ඒ නිසා සුදෝ ආත්මයන්නි පවිත්‍ර කරලා පිරිසිදු කරලා කුණු වුණු දුගඳ හමන පෞකාර අපි හැම කෙනෙකුගේම ජීවිතවලට වහන්සේගේ ආත්මයන්න් නැවිලා ඒ ආත්මයන්න් වහන්සේගේ ගින්නෙන් ඒ පෞකාරකම් දුබලකම් අලු කරලා කුච්චල සුදෝ ආත්මයන්නි පවිත්‍ර කරලා ඔබ වහන්සේගේ ඒ මහා අභිරහසට ආදරයට සුද්ධාත්ම ප්‍රේමයට සුද්ධාත්ම ආලෝකයට ඇතුළු වෙන්න උවමනා කරන වට පිටාව අපේ ජීවිත තුළ නිර්මාණය කරන්න කියලා අපි ආඥා කරනවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා නමස්කාර වේවා මහීමය වේවා ගෞරව වේවා හාලෙලූයා 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 ශේරේ නේ 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 මොදලා නේ මොදලා නේ 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 නේ
Pavitr karanne hade mage avulvin inne obage pavitr karanne hade mage avuladasat vasvanne ginne obage vasvanne ginne obage වාසගෙ මහා ගින්න හේතු කොටගෙන අපිව ප්‍රබෝධමත් කරන්න අපේ ඇල්මරුණු ස්වභාවයන් නැති කරලා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ක්‍රියාවන්ගෙන් අපිව බලවත් කරලා දේව වචනයේ ගින්න දසත අරගෙන යන්න අප තුල මේ මහා ගින්න අවුලලා අපිව බලවත් කරන්න අපි ආක්ෂා කරමුද හැම දිනවම මේ මොහොතේ ස්වාමිනේ ඒ බලවන්ත ගින්න අපේ අතුල අන්තයේ දල්වලා උභාසගේ ප්‍රේමී බලයෙන් අපිව ජූලතමත් කරලා ස්වාමිනේ ඔබේ ප්‍රේමයට සාක්ෂි දරන්න ඔබේ වචනයට සාක්ෂි දරන්න අපිව ප්‍රබෝධමත් කරන්න අපේ ජීවිතේ බලවත් කරන්න අපේ අතුල අන්තයේ ශක්තිමත් කරන්න ස්වාමිනේ වාසයේ කරනිසා මේ දැන් මේ මොහොතේ ඔබේ ආත්මයේ ක්‍රියාත්මක වෙලා මේ මහා ගින්නෙන් අපිව බලවත් කරනිසා ස්තුති ස්තුති ස්වාමිනේ හල්ලෙලුයා ස්තුති Sudatmayanini Prabodhamat karadivi mage Aulanna ginna obage Prabodhamat karadivi mage Auladasas nividanna ginna obage vidanna ginna obage sudatmayanani vadinna ragena ginna obage vadinna ragena ginna obage Sudatmayanani vadinna ragena ginna obage vadinna ragena ginna obage Vibhanteni edasena kolu salave gini devu aakaren pentakos davase e sielu dena mata gini tambak ve gini siluwak wage හැම කෙනා මත මේ ආත්මෙන් වහන්සේ පැතිරුවා. එදා මෙන්න සුද්ධෝ සමාව පොළවේ උන්වහන්සේ ලස්සනට හදලා ආත්මයන් වහන්සේ දානය කරනු. මේ සුද්ධ ආසනේ දල්වන්න කියමු. මේ කිතුණු සමාව ක්‍රිස්තියානි සමාව ලෝකේ විශ්වීය සමාව දල්වන්න කියමු. පාපාංශය ඇතුළු සියලුම පියතමලා කන්‍යා සොයරියන් ඒ වගේම මේ තේවාච වලව යෙදෙන දේව වචනය බෙදෙන ලෝකේ හැමතැනම ඉන්න සැබෑ සුද්ධාත්ම අනුභවයෙන් කටයුතු කරන සියලු දෙනා විශ්වීය සමාව අපි උන්වහන්සේට බාර කරමු අපි සේවයේ ලබන උපස්ථාන ලබන ඒ හැම කෙනෙක්ම බාර කරමු සභාව සම්මිදාන වහන්සේට ඔබටයි සුද්ධාත්මෙන් වහන්ස අයිති මේ සුද්ධ ආසනය ගිනි ලන්න ස්වාමිනේ අපි හැම විශ්වාසකයෙකුම විශ්වාසවන්ත ඒ ඇදහිලි වන්තයන් සියලු දෙනා තුළ දල්වන්න ගින්න දල්වන්න ගිනි ලන්න ස්වාමිනේ ලිඩියෝ ෆයර් ෆෝල් ඔන් ඕල් ඔෆ් us thank you jesus
Thank you, Jesus, in your Maya, all of us, Lord. We wish we are Sabamatale, Dalanda Vansi, Gitta, Hallelujah, Vansi, Sigaranisa, in Amen, Gaurabi, Abrasan, Samiva, Shiva, Man, Adar, in his Sudiva, Hallelujah, 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 Namasadaviva, Hallelujah, Hallelujah, Brasan, Samiva, Maime, Viva, Hallelujah, thank you, Jesus. Shudatmayanani Dalva Shudasana Api Yavamin Ginna Obagi Dalvanna Shudasana Api Yavamin Dasa Desa Aulanna Ginna Obege Aulanna Ginna Obege Yavamin Dasa Desa Yavamin Dasa Desa Aulanna Ginna Obege Aulanna Ginna Obege Shudatmaya Pavitra karanna hada magi Aulamin ginna obage Pavitra karanna hada magi Auladasa ata vasvanna ginna obage Vasvanna ginna Obege, eginne me mohote tobe Paul tola me hadawathi dæwena nisa, obata me welawa eginne dænena nisa, me aakshawata athulun hama kenaatama e ginna athulanten dænena nisa, ave unasite sudhi karamu, meyai e pirisudha karana ginna, purifying fire, this is a fire, the changing fire, ape hadawata wenas karana, aakalpa chindana wenas karana balaya, menne ginna laba ganna athulanten Yunasi Dani Karisa, Sudhi Viva, Hallelujah, Namaskar Viva, Prasansa Viva, Maime Viva, Sudhi Viva, Gaura Viva, Hallelujah, Namaskar Viva, Miki Depa Samidan and Vedan, Jesus Christus Vahansudhi Sam, Abdullah Viva, Amen. Ayboni Doduni Jesubidai. මාවැඩ සටහන ආරම්භ කරද්දී ඔබට මට දැන් මේ ඉන්න පරිසරය ටිකක් නුපුරුදු වෙන්න පුළුවන්නේ. අපි අද ඉන්නේ කුරුණෑගල රදුගුරු පදවියේ මිල්ලව සුදු ජුසේවාස් කණිටු දෙව්සත්තල් භූමියේ. ඉතින් අපි වැඩසටහන මාවැඩසටහන තුල කතා කරන්නේ මම පිළිබඳව නිසා මම කියන චරිතය පෞද්ගලිකව ගත්තහම වෙනසක් අත්දකින්න ජීවිතේ විවිධ තැන්වල ඇවිද යන්න ගමන් කරන්න දෙවිඳුන් තුල විවිධ අත්දැකීම් ලබන්න බොහොම කැමතියි. එනිසා අද දවසේ අපේ වැඩසටහන සති කීපයක් පුරාවටම මේ ස්ථානයේ ඉඳලා ඔබ වෙත රැගෙන එන්න අපි කටයුතු සූදානම් කළා දේව කැමැත්තත් එක්ක. ඉතින් කුරුණෑගල ඉඳලා අද මා වැඩසටහනේ අපි ඔබත් එක්ක එකතු වෙනවා බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා කුරුණෑගල පදවි විශ්වාස ප්‍රවර්ධන කමිටු උපාධිගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාද ඉන්නහන්සේව විදුමිනි ජෙසුපීඩයි ඇන්ඩර්නයි ජෙසුපීඩයි අශාන් සහෝදරයාත් බොහොම ආදරයෙන් තමන්ගේ හඬ වාදන තලෙන්තුව භාවිත කරමින් මා වැඩසටහනත් එක්ක බොහොම ආදරයෙන් එකතු වෙනවා. පියදුමිනි අපිට තන කොතන වුණත් දෙවියන් වහන්සේව අපිව පිහිටුවන තැන එකම තැන. ඒ තමයි උන්වහන්සේගේ හදවතයි මගේ හදවතයි මුණ ගැහෙන තැන. එතකොට දැන් කිතුණු ධර්මය දිහා බැලුවත් සුදෝ වචන දිහා බැලුවත් උන්වහන්සේ පිළිබඳව අපි කතා කළත් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා කතා කරනවා මේ කිතුණු ධර්මය සමහර වෙලාවට අභිරහසක්ද? එහෙම නැත්නම් උන්වහන්සේගේ දේව ආදරය අභිරහසක්ද? දැන් එහෙම කිව්ව ගමන් අපි වෙන්නේ ටිකක් එකපාරට බය වෙනවා. ඒ කුතුහලයක්, গুপ্ত බවක් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකට දැනෙන්නේ එහෙම. දැන් දිව්‍ය සප්‍රසාදය කියලා කියන්නේ මහා අභිරහසක්. අපි පියදුමන්ලා දේශනා කරනවා. එතකොට මා වැඩසටහන් ගණනාවක් අපි කළාට මං හිතන්නේ මේ කාරණාව අපිට අද වැඩසටහනට ගොඩක් අලුත්.
අපි අදහන දෙවිඳුන් මාව මවපු දෙවිඳුන් ඇත්තටම පියදුමිනි අභිරහසක්ද තේරුම් ගන්න බැරිද හොයන්න අමාරුද එතෙම උන්වහන්සේ වැඩ සිටින්නේ බොහොම අභිරහස්මක විදිහට හැබැයි බොහොම සියුම් විදිහට යද මට සතුටුයි මම ගොඩක් සතුටු වෙනවා පෞද්ගලිකව උන්වහන්සේගේ අභිරහස්මේ හඬ ඇහිලා ඒ හඬ දියුණු කරගන්න වර්ධනය කරගන්න මේ භූමියටයි ආවේ මම කොඩා දේශත්තල අපේ ඉතින් ඔබවත් සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම ඇත්තටම ඔබටත් ස්තුතිවන්ත වෙනවා අපගේ මිලන් මහත්මයා ඇතුළු සියලු දෙනාට මොකද අපේ මේ දේශත්තලට පැමිණියට මේක තමයි භූමිය මේ තමයි තැන මේ තමයි සප්‍රසාදේ වහන්සේ වැඩ සිටින තැන උන්වහන්සේ අභිරහස්මේ විදිහට දැනුණු තැන එතකොට අභිරහස්මේ කිව්වහම සමහර අයට හිතෙන්න පුළුවන් දෙවියන් වහන්සේ හොයන්න බෑ හරීම එතකොට අනිත් පැත්තෙන් කිව්වහම උන්වහන්සේව ගැඹුරෙන් හොයන්න බැරි තැනක් නිකන් හැංගිලා වගේ ඉන්න තැන එතනම අභිරහස්මේ වැඩ සිටීම කියන්නේ අපට S2ට නොපෙනෙන භෞතික ලෝකයට නොපෙනෙන සමහර වෙලාවට හැබැයි උන්වහන්සේ කිව්වේ මම අධ්‍යාත්මික ලෝකයේ හැමතිස්සෙම ඉන්නේ එනිසා ඒකයි අපිට අධ්‍යාත්මික ගමනකට ආරාධනා කරේ උන්වහන්සේව හැමතිස්සෙම ඇතුළාන්තයෙන් දකින්න පුළුවන් හැමතිස්සෙම පුළුවන් දිවිස ප්‍රසාද වහන්සේ තුළින් කිතුණු හැම යාගයකදීම උන්වහන්සේව දකින්න ඒක නිසා උන්වහන්සේ දකින්න මේ අභිරහස්මය කියන දෙවියන් වහන්සේ දකින්න අපේ හදවත සංවේදී වෙන්න උන්වහන්සේගේ හදවත හරිම සංවේදී උන්වහන්සේගේ ජීවිත කාලය බලපහම ජේසුස් වහන්සේගේ පුදුම සංවේදීකම පියරන් වහන්සේත් එහෙමයි සුද්ධාත්මයන් වහන්සේත් එහෙමයි ඒ නිසා උන්වහන්සේලා බොහොම සංවේදී ඒතර අභිරහස්මේ වැඩ සිටීමක් තියෙනවද කිව්වම ඔව් ඇත්තටම උන්වහන්සේ තියෙන හේතුව ඇතුළෙන් උන්වහන්සේ හොයන භෞතික ලෝකයෙන් නෙමෙයි තාවකාලිකයි භෞතිකදී මේ ශරීරේ නමුත් ඇතුළාන්තයෙන් දෙවිඳුන් හොයන අයට තමයි ඇතුළාන්තයේ සදාතනික ජීවිතයක් අධ්‍යාත්මික සදාතනික ජීවිතයක් හිමි වෙන්නේ. නැත්නම් ශරීරය මැරලා යනවා. ඒ නිසා ඉතින් අපි භාවනා කරන්න හේතුවේ ඇතුළේ ඉන්න මේ අභිරහස්මය ජේසුස් වහන්සේ මුණ ගැහෙන්නේ කොහොමද? නැත්නම් උන්වහන්සේ අපිට සංවේදී නම් අපි කොච්චර සංවේදී වෙන්න ඕද උන්වහන්සේ කියන එක මට හිතුණාද අපි එකතු වෙලා සම්දාන් වහන්සේ අපිට දුන්නු මෙනෙහි කිරීමත් එක්ක යන්න. ඇන්ටනයි මේ මට හිතෙනවා දැන් මිනිස්සු විදිහට අපේ ජීවිතවල අපිට කොයි දේ කොයි විදිහට කොච්චර ලැබුණත් මදි ප්‍රමාණවත් මදි අපි සෑහීමකටපත් වෙන්නේ සමහර ලාට අපේ ජීවිතේ අපි දකිනවා සමහරු මේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ නමුත් ඒකෙන් සෑහීමකටපත් වෙලා තෘප්තිමත් වෙලා ජීවිතේ හරි ලස්සනට සමබර විදිහට අරගෙන යන මිනිස්සු සමහර මිනිස්සු ඉන්නවා මේ හොයනවා 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 මහන්සි වෙනවා හති වැටෙනවා අන්තිමට ලැබපු දෙයක්ුත් නැහැ මහන්සි විතරයි මූණෙන් ගත්තත් ශරීරයෙන් ගත්තත් හදවතින් ගත්තත් පේන්නේ. දැන් දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න අපි සමහරවිට මිනිස්සු විදියට හිතනවා මට මේ දේවල් තියෙන්න ඕනේ. මට මේක තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බොත් තමයි උන්වහන්සේට කිට්ටු වෙන්න පුළුවන් කියලා තාමත් අර හදවතින් හොයන දෙවිඳුන්ව හොයන්නේ නැති පිරිසක් අපි දකින්න ජීවිතේ. අපිට දෙවිඳුන්ව මුණ ගැහෙන්න, දෙවිඳුන්ව හොයන්න, සරලවම කියනනම් ජේසු ළඟට යන්න, ජේසුගේ ආදරේ ලබන්න, මගේ හඬ උන්වහන්සේට ඇහෙන්න. මට ගොඩක් දේවල් තියෙන්න ඕනේද? ඔබ හිතන විදියට. ඔව් ඇත්තටම මේ අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිහ මම හිතන විදිහට ජේසුස් වහන්සේ දිහා බලන එක. මොකද ජේසුස් වහන්සේ එන්නේ දෙවියන් වහන්සේට අපිව සමීප කරන්න. එතකොට අපි ජේසුස් වහන්සේ වෙතට ලං වෙන්නේ දෙවියන් වහන්සේට සමීප වෙන්න දෙවියන් වහන්සේව අත්දකින්න. එතකොට ජේසුස් වහන්සේගේ පැමිණීමේ ක්‍රමය බලපුවම අපිට පේනවා පැහැදිලිවම උන්වහන්සේ ආරම්භයේ ඉඳලම මාංශගත වෙන මොහොතේ ඉඳලම අතාරිනවා. දේව තේජස, දේව බලය, දේව ප්‍රඥාව උන්වහන්සේ මේ හැම දෙයක්ම අතාරිනවා. ඊට පස්සේ මෙහි උපතිද්දිත් උපදින ස්ථානයේ පවා අපි සාමාන්‍යයෙන් පිළිගන්න කැමති නැති තැනක උන්වහන්සේ උපදිනවා. ඊටාම දෙලුඳු පිළිවෙලට. ඊට පස්සේ උන්වහන්සේ වඩු වැඩ කරන පවුලක වඩු වැඩ කරන කාර්මිකයෙක් වඩු කාර්මිකයෙක් හැටියට වසර ගණනාවක් ජීවත් වෙනවා. එතකොට ඒ සමාජයේ බැලූ බැල්මට යම්කිසි වස්තුවක් තියෙන ප්‍රභු පැලැන්තියක දේපල හිමි ධනවත් බොහෝ ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි ජේසුස් වහන්සේ. එතකොට ඒක ඇතුලේ අපිට පේනවා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේව අපිට සමීප කරන්න බොහෝ භෞතික දේ උන්වහන්සේ අතහැරියා. ඒකෙන් අපි කියන්නේ නැහැ භෞතික දේ පාපිෂ්ඨයි කියලා. භෞතික දේ බාධාවක් කරගන්නේ නැහැ හැමතිස්සෙම දෙවියන් වහන්සේ සමීපෙන්. ඒ නිසා
ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන කෙනෙක් නම් කවදාවත් කියන්නේ මට අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන මේ දේ ලැබුණොත් මේ භෞතික සප සම්පත් ලැබුණොත් මට දෙවියන් වහන්සේත් එක්කලා ඉන්න පුළුවන් දෙවියන් වහන්සේට මම සමීපයි කියලා ඒ නිසා කියන්න බෑ මට දැනනවා දෙයක් මෙහෙම දැන් අර ඉතාලියේ හිටපු කාලය ඇතුළත දැකපු දේවල් මම මේ කිසිම පුද්ගලයෙක්ට එල්ල කරනව නෙමෙයි නමුත් නිකන් පොදුවේ බලපුවම මම දැකලා තියෙනවා දෙයක් සමහර අය ඉන්නවා අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ ලංකාවේ ගොඩක් ධනෙ තියෙනවා විශාල ගෙවල් තියෙනවා කෝටි ගණන් වියදම් කරලා ගෙවල් හදලා තියෙනවා ඉඩකඩම් තියෙනවා යාන වාහන තියෙනවා මේ ඔක්කොම තියෙනකොට එහෙ ඉතාලියේ සමහරලාට පුංචි කාමරයක තට්ටු ඇඳක වවුලෙක් වගේ ඉල්ලලා ඉන්නවා ජීවත් වෙන්න වෙලා තියෙනවා එයාට එයාගේ මෙහි තියෙන මේ වස්තුව විඳින්නවත් කාලයක් නැහැ සමහර විට එයා කොටිවල් ගල් ගත්ත වගේ මුදල් පසුපස දන්නේම නැහැ එයා යනවා වැඩ කරනවා හැටි වැටෙනකම් වැඩ කරනවා පෙන්ෂන් එක හදාගෙන ඊට පස්සේ වයසට ගිහිල්ලා ලංකාවට ආවිල්ලා පොඩ්ඩක් ඉන්නවා කියලා හිතනවා සමහර තේ අවසන් වෙනකොට සමහර අය මිය යනවා සමහර අයට අර වැඩ කරලා වෘත්තියට අදාළව විවිධ ලෙඩ දුක් හැදිලා ඉතින් දැන් බලාගෙන ගියාම යාක්ෂා කරලා ආශිර්වාද කරගෙන රටකට යන එක දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක් හැටියට ගියාට අවසානයේ එයා ඒ ලෞකික දේවල් වල වහල් එක්කලා හැමදාම දුක් විඳිනවා. ඒ නිසා ඇත්තටම ජේසුස් වහන්සේගේ ආදරය අත්දකින්න මම විශ්වාස කරන දෙයක් තමයි අපි හිස් වෙන්න ඕන. හිස් වෙන එකෙත් විශේෂයෙන්ම මට මගේ මම කියලා මේ දේවල් වස්තුව දෙයක් බදාගෙන ඉන්න ඕන කෙනෙක්. මටම ලැබෙන්න ඕන කියලා තණ්හාවකින්ද වෙන වාසකින් ඉල්ලනවා නම් ඔය දිව්‍යන් වහන්සේ හමු වීමේ අතුලාන්ත ප්‍රීතිය යාට අත්දකින්න බැරුව යනවා. දිව්‍යන් වහන්සේ කියන්නේ ප්‍රේමය. ප්‍රේමය කියන්නේ පරිත්‍යාගය අසීමාන්තව බෙදා ගැනීම බෙදා ගන්න පුළුවන් කෙනා රැස් කරලා තර කරගෙන ජීවත් වෙන්නේ නැහැ. ඊතන ප්‍රීතිය නැහැ. ඒ නිසා ඇත්තටම දෙවියන් වහන්සේව හම්බ වෙනකොට මේ භෞතික දේවල් වලට තියෙන මහා තද ඇල්ම නැතුව යනවා. ඒකෙන් කියන්නේ හිඟන්නේක් වෙනවා කියලා. එයා පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ භෞතික වස්තුව දෙවියන් වහන්සේව හමු වෙන්න අත්‍යවශ්‍ය සාධකයක් නම් නෙමෙයි. හිතෝදුනේ අපි සාකච්ඡාව මේ විදිහට ඉදිරියට යදී මට දැනෙච්ච දේ තමයි අපි වෙනදට ඔබව හමු වෙන්නේ මැදිරි පරිසරයක් ඇතුලේ වුණාට දැන් අපි ඉන්නේ මේ සෝබාදහමත් එක්ක නේද වටපිටාවත් එක්ක විද සත්තුන්ගේ සද්ද ඒ හැමදේම අපිට ඇහෙනවා ඔබට හිතිලා නැද්ද ඔබේ ජීවිතේ සමහරලාට ඔබ එක දණක කොටු වෙලා ඔබට මටම කියාගෙන හදාගත්තු මන්දිරවල කලවර ගෙවල්වල ගුහාවල හිර වෙලා අපි හිටපු සමහරට අපේ මේ ගත කරන පුංචි ජීවිත කාලේ දැන් අපි මැදිරියෙන් එළියට එන්න ඕන වුණා මේ සතුන්ගේ හඬ අහන්න මං කියන්නේ මේ සාමාන්‍ය සරල සිදුවීමක් ඒ වගේ තමයි උන්වහන්සේගේ හඬ අපිට වෙලාවකට ඇහෙන්නේ නැහැ මොකද අපි අපිටම හදාගත්තු කොටු වෙච්ච තැන්වල හිර වෙලා තාමත් ජීවත් වෙනවා හැබැයි අපිට දේවචනයේ දිහාට අවධානය යොමු කළ උන්වහන්සේගේ ජීවිත කතාව දිහා බැලුවොත් අපි දැක්ක උන්වහන්සේ කොච්චර මේ දිලින්දාට දැනක් දුන්නද දිලිඳු බව උන්වහන්සේ කොච්චර ආශිර්වාදයක් බවට පෙරළුවද දිලිඳු බව ස්වර්ගයට යන්න කොච්චර වටිනා කරන ගුණාංගයක් කියලා උන්වහන්සේ පැහැදිලි කරාද මේ දිලිඳුයි කියන කාරණාව නැතිකම සමහර වෙලාවට බැරිකම හිගකම අගහිඟය උන්වහන්සේ තුල මොන වගේ සංකල්පයක්ද එතෙම අපි ගත්තාම මානව ලෝකයේ හැමෝම දිලිඳුයි අධ්‍යාත්මික දිලිඳු භාවයක් තියෙනවා අපි මනින්නේ දිලිඳුද පෝසත්ද කියලා අපිට තියෙන භෞතික වස්තුවේ ප්‍රමාණය නේද සහ තැන ඒ දේවල් හැබැයි පෝසත්කම මයින්නේ අපිට භෞතික ලෝකයේ තියෙන ප්‍රමාණය අනුව නෙමෙයි මොකද මේ ගෙනියන්න බෑනේ එතකොට සංවේදී බව අඩු වෙන්නේ දැන් ජේසුස් වහන්සේ හැරිම සංවේදී උන්වහන්සේ දිලිඳාට සංවේදී දිලිඳා කවුද කියලා කියන්නේ එතකොට උන්වහන්සේ ගොඩක් සංවේදී වුණේ උන්වහන්සේගේ හදවත බොහොම පරාර්ථකාමී නිසා ආත්මාර්ථකාමයෙන් පිරලා තිබුණේ නැහැ. එතකොට බොහොම සංවේදී. එතකොට උන්වහන්සේට පුළුවන් ඕන කෙනෙකුට සංවේදී වෙන්න. දැන් මේ යුගය බොහොම අසංවේදී පරපුරක් විහිවේගෙන යන යුගයක්. ඒක අපි තර්කානුකූලව පිළිගන්න වෙනවා. හේතුව සංවේදී නොමැතිකම දැන් මිනිස්සෙක් වෙනදා නිකං හැප්පිලා වැටෙන්න ගියත් නේද දුවලා ගිහිල්ලා බලන සමාජයක් තිබුණු අපේ රට දැන් මිනිස්සෙක් මෙරළ වැටලා හිටලා බලන්නේ නැති ගානකට වැටෙනවා මොකද එහෙම උදව් කරන්න කට්ටිය බයයි නීතිමය පැත්ත තියෙනවා ගොඩක් දේවල් තියෙනවා කරදර කියන්න වෙයි කියලා හිතනවා කරදර වෙනවා වගේ කියන්න වෙනවා ඒක නිසා ඒ නිසා එහෙම
සමාජ වටපිටාවක් තියෙන. ඒක නිසා සංවේදී හදවත් අඩුයි. එතකොට දැන් අපට වඩා සමහරලාට සත්තුන් සිව්පාව සංවේදී අපට වඩා. එතකොට උන්වහන්සේ කොච්චර සංවේදී වුණාද කියලා මේ සුවිශේෂය තුළ තියෙනවා. මට හිතෙනවා ඒක ටිකක් බලලා අපිට කොච්චර සංවේදී වෙන්න ඕනේද? ජේසුස් වහන්සේ මිනිසෙක් වෙලා සංවේදී වෙලා පෙන්වුවේ මේ විදිහට ඉන්නයි. එතකොට අපි කොච්චර වෙන්න ඕනේද කියලා අර දිලිඳු පඬුර වැන්දබෝගේ අපි බලමු. මාක්තුමාගේ සුවිශේෂයේ 12 වන පරිච්ඡේදයේ 41 වන වගන්තිය ඉඳලා 44 වන වගන්තිය දක්වා. උන්වහන්සේ දේවමාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩහිඳ සෙනග එයට මුදල් දමනු බලාහුන් සේක. ධනපතිහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූහ. එක් දිලිඳු වැන්දබුවක් අවුත් සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා සැබවින්ම මම ඔබට කියමි. මේ දිලිඳු වැන්දබුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාටම වැඩියෙන් දැමුවාය. ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූහ. එහෙත් මෑ දුප්පත්ව සිටියදීත් සිය දිවි පෙවෙත සඳහා තිබුණු මුළු වත්කමම දැමුවායයි වදාළසේක. දැන් බලන්න ඇගේ පඬුර. පඬුර දිලිඳුම පඬුර. ඇයට තිබ්බ සියලුම දේ පුංචි දෙයක් ඒක දැම්ම. හැබැයි ඇය දන්නේ නැහැනේ මේ කතාව. ඇයගේ දෙවියන් වහන්සේ ඇය ළඟ බලන් හිටියා දාන පඬුර. මේකේ අර්ථය බලන්න. දැන් අපේ දැන් අපි පුරුදු වෙලා තියෙන පඬුරක් කියන්නේ අපේ පරිත්‍යාගය. මුදල් විතරක් නෙමෙයි. ශ්‍රමය, තමන්ට තියෙන වස්තුව, ඕන දෙයක් තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සාධාරණ ලෙස හම්බ කරා වූ දෙයක් පරිත්‍යාගය කිරීම හොඳ පඬුරක්. පඬුරක් දීම. අපි හුඟක් වෙලාවට පඬුර දාන්න පුරුදු වෙලා තියෙන්නේ අපි කියනවා සල්ලි ඉන්නේ පඬුර කිව්වම සල්ලි මත. අපි දාන්නේ පර්ස් එක ඇරලා අඩුම කොලේ තමයි සිල්ලර ටික තමයි බලන්නේ පළවෙනි. ඉරිච්චම කොලේ හරි අමාරුවෙන් ඒ ටික. එතකොට ඒ කියන්නේ අඩුම දේ තමයි අපි දෙවියන් වහන්සේ දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කවදාවත් රුපියල් ඒවා ඉල්ලන්නේ නැහැ. දෙවියන් වහන්සේ කෝටි ගණන් ඒවා ඉල්ලන්නේ. ඒක තමයි අපේ ස්වභාවය. ඒ එච්චර ආත්මාර්ථකාමී අපි. එතකොට උන්වහන්සේ කියන්නේ මේ මුදල නෙමෙයි. හැබැයි ඇයගේ පරිත්‍යාගයේ ඇයගේ දෙවියන් වහන්සේ බලන් හිටියගේ. මේක මිනිස්සුන්ට අමතක දෙයක්. ඔබ දේවස්ථානයේදී හෝ කොහේ හරි දේවස්ථානයට හෝ දූත කාර්යයකට මුදලක් වෙන් කරනවා නම් ඔබේ දාඩිය මහන්සිය. ඒක දෙන පාදවත්, ඒක දෙන දිලිඳු මිනිස්සුවත් නෙමෙයි ඒක බලන්නේ. ඒක බලන් ඉන්නේ ඔබේ හදවත ළඟ ඉන්න දෙවියන් වහන්සේ. ඒක බලන් ඉන්නවා. දැන් වැන්දබගේකින් පෙන්වන්නේ ඒක. එතකොට මුදල නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මගේ පරිත්‍යාගය උන්වහන්සේ බලන් ඉන්නවා. කාලය, ශ්‍රමය. ඒ නිසා එච්චර පරිත්‍යාගය වෙන්නේ. එතකොට පරාර්ථකාමී වෙන්න නම් අපි පරිත්‍යාය කළ යුතු දේවල් මුදල්, කාලය, ශ්‍රමය මේ දේවල් පරිත්‍යාගය වෙන්න වෙනවා. ඒ පෞල් ජීවිතයකත් ඕකයි තියෙන්නේ. ලොකුම පෞල් ප්‍රශ්නේ තියෙන්නේ මුදල්. ඇත්තනේ කාලය. ඊටත් වඩා මුදල් වලටත් වඩා ධර්ම දේ යාට වෙලාවක් නෑ මට සවන් දෙන්න. සම්පුරුෂයා කියනනේ භාර්යාව කියන. වෙලාවක් නෑ අපිට සවන් දෙන්න. දරුවෝ කියන අම්මන තාත්තට වෙලාවක් නෑ අපිට කතා කරන්න. එතකොට අපි කොච්චර දිලිඳුයි. හැබැයි යන්නේ බෙන්සල වෙන්න පුළුවන්. තියෙන්නේ තට්ටු දෙකේ ගෙවල් වෙන්න පුළුවන්. හැබැයි එක එක්කෙනාට දෙන්න වෙලාවක් නැහැ. නේද? එතකොට මේක හැම ශේෂ්ත්‍රයේම වෙනවා. නමුත් දැන් අපි රට වෙනස් කරන්න නම් ජනාධිපති විතරක් වෙනස් වෙලා වැඩක් නැහැ. රජයේ විතරක් වෙනස් වෙලා වැඩක් නැහැ. එහෙනම් අපේ ආකල්පයත් දැන් ඉඳලා වෙනස් වෙනවා. සංවේදී වෙන්න අපි සත්තු නෙමෙයි. අපිට තියෙන තරක බුද්ධිය, අපේ මනස, ඒ වගේම හදවත, ආදරය, සමාව දෙන්න පුළුවන්. සත්තුට සමාව දෙන්න කියන එක දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන්. එහෙනම් අපි කොච්චර සංවේදී වෙන්න ඕන? දිලින්දාට සංවේදී වෙන්න කිව්වපු ගමන් මිනිස්සු හිතනවා සල්ලි නැති අයට සංවේදී වෙන්න. පාරේ ගා කන අය එහෙම. ඒක වෙනම කතාවක්. ඒක මැටීරියල් පවටි අපි කියනවා. නමුත් සංවේදී වෙන්නුනේ ඇයට නෙමෙයි. මුදල් හදල් නෙමෙයි ප්‍රශ්නේ. ඇත්තටම දිලිඳු මිනිස්සු මේ වෙනකොට ලංකාව තුළ වැඩි. අධ්‍යාත්මික දිලිඳු බව මුළු ලෝකේ පුරාම වැඩි. යුරෝපයේ හොඳටම වැඩි දිලිඳු මිනිස්සු.
නේද? යුරෝපයේ හොඳට වැඩ හේතුව අධ්‍යාත්මික පදනමක් නේ. තේරෙනවා? එතකොට සංවේදී බව නැති වුණා. දැන් ඉස්සර ගත්තාම වැටවල් තිබෙන්නේ නැහැ ගම් වලනේ. ඔය නිකන් පොඩි වැටක් ගහන්න දැන් තාප්ප ගහලා ඉතින්. අපිට යාලව වෙන් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපේ ජීවිතයයි අපේ පවුලයි අරෙන්න එහා පැත්තේ කවුද ඒක වැඩන්නේ. අර මිනිස්සයා කෑවද අර මිනිස්සයාගේ වේදනාව කොහොමද එහෙම එකක් නේ. දැන් අපි ගන්න උගා කයන තමන්ගේ දුක කියාගෙන විනාඩියක් දෙන්න පුළුවන් ද පැය කාලක් භාගයක් දෙන්න හොඳයි. අපි ඒක දෙනවා. හැබැයි මම ඒ අයටත් ආරාධනා කරනවා. ඔයාලා සවන් දීලා තියෙනවා. තව කෙනෙකුගේ වේදනාව. උඟ කයි සවන් දෙන්නේ. අපෙන් බලාපොරොත්තු වෙනවා. පියතුමන්ල වශයෙන් අපෙන් බලාපොරොත්තු වෙනවා ගිහි ජනතාව අපි සවන් දෙයි කියලා. සවන් දෙන්න ඕනේ. ඒක අපේ දූත කාර්යය. හැබැයි ඒ අය සංවේදීනේ අනිත් අය. මොකද මම කෙනෙකුගේ ප්‍රශ්නයක් විසඳනකොට එයාට පුළුවන් තව සහෝදරයෝ සහෝදරියෝ කීප දෙනෙකුගේ ප්‍රශ්නයක් විසඳීමට දෙවියන් වහන්සේගේ මැදිහත්කම කියදින්. ඒ නිසා මේ යුගයේ අත්‍යවශ්‍ය කාරණය සවන් දීම සංවේදී වීම. ඇන්ටනී දැන් ඔබ අද අධ්‍යාත්මිකත්වයේ තුල අපි කීදමු මේ ජීවිතේ යම් තැනක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. දැන් එතකොට ඔබේ ජීවිත ප්‍රශ්නවලට අරගලවලට උත්තර හොයන්න සමාජයත් එක්ක ගනුදෙනු කරන්න එතකොට දැන් අපි හිතමු දේවචනේ බෙදා හදා ගන්න ඒ අධ්‍යාත්මික තලයේ අපි යම් මට්ටමකට එන්න ඕනේ මගේ විශ්වාසය මත. එතකොට ඔබ විශ්වාස කරන පිළිවෙට පියදුමා දැන් දිලිඳුභාවය කියන දේ අපිට පැහැදිලි කරලා දුන්නා. මේ අධ්‍යාත්මික දිලිඳුභාවය කියන කාරණාව හරීම මේ අපි කතා නොකරන වටින දෙයක් කියන දේ අපිට පැහැදිලි දැන්. ඔබ කොහොමද දෙවිඳුන්ව මුණ ගැහෙන්න දෙවිඳුන්ව අදහන්න ජීවිතේ අරගල ප්‍රශ්න ගැටලවලදී නැහැ මොන දේ වුණත් මට දෙවියන් වහන්සේ ඉන්න උන්වහන්සේ මේකට පිළිතුරක් දෙයි කියන තැනට යන්න ඔබේ අධ්‍යාත්මික දිලිඳුභාවයන් මැඩගෙන මේ ගමන ගියේ සහ දැනුත් ඒ දිලිඳුභාවයන් ඉස්මතු වෙද්දී ඒකට මුහුණ දෙන්නේ මොන වගේ විදියටද? ඔය ඇත්තටම මේ ඒකට පදනම් අත්දැකීමක් තියෙන්න ඕන. ඒ පදනම් අත්දැකීම තමයි මේ අපි කතා කරන අපි වන්දනා කරන මේ ජේසුස් වහන්සේ ජීවමාන අපි හැමදාම එක කියනෝ මුළු ලෝකේ පුරා එක හැමදාම ප්‍රකාශ වෙන්න ඕන. ඒ ජීවමාන ස්වාමීන් වහන්සේව අධ්‍යාත්මික විදිහට මුණ ගැහුනහම ඒ පදනම් අත්දැකීම ලබාගත්තු කෙනෙක්ට එයාට ජීවිතයේ ජේසු ඇත්තක් වෙනවා. ඒ ජීවිතයේ ජේසු ඇත්තක් වුණාට පස්සේ ප්‍රශ්නවලට මොනතරම් මුණ දුන්නත් මොන ගැටලු හරහා යන්න වුණත් ශුද්ධාත්මනාසේ මතක් කරලා දෙනවා අර සිද්ධිය. පදනම් අත්දැකීම මතක් කරලා දෙනවා. ජේසු ඇත්තක්. ජේසු වහන්සේ ඉන්නවා ඔයත් එක්කලා. එතකොට මේක මතක් වෙනකොට අපි සාමාන්‍ය මම ජේසු වහන්සේ මතම යැපෙන්න උත්සාහ කරනවා. ජේසු වහන්සේත් එක්කලම කතා කරනවා. ෆයිට් එකක් අපිට කියනවා වලියක් දාගන්න ඕන වලියක් දාගන්නේ ජේසු වහන්සේත් එක්කලා සමහරලාට පෞද්ගලිකව රහසිගතව කාමරය ඇතුලේ. එතකොට ඒ කියන්නේ මේ දැන් ගනුදෙනු යන උන්වහන්සේත් එක්කලා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් දකින්න දෙයක් මන්දනේ මගේ දැන්ට අත්දැකීම අනුව උන්වහන්සේ ඊට පස්සේ සාර්ථකත්වයක් දෙනවා. සාර්ථකත්වයක් දීලා ඒක මම බලාපොරොත්තු මට්ටම නොවෙන්න පුළුවන්. දීලා උන්වහන්සේ පෙන්නනවා මම ඔබත් එක්කලා ඉන්නවා කියලා. අන්නේ ඒ ලැබෙන ධෛර්යමත්කම ජීවිතයේ සාක්ෂි වලින් ජීවිතයේ අත්දැකීම් ඇතුලේ උන්වහන්සේ ඉන්නවයි කියලා පෙන්නන නිසා දැන් ඇත්තටම ජීවිතය ගැන බයක් නැහැ. දැන් ජීවිතය ගැන බයක් නැහැ. හරිම අනාරක්ෂිත බය ඇති වෙන යම් යම් සිද්ධිවලට ජීවිතේ මූණ දීලා තියෙනවා යම් යම් අවස්ථාවල. නමුත් ඊට පස්සේ දෙවියන් වහන්සේ නිකන් මේ මේ ඒව අනිත් පැත්ත හරවලා මට නිකන් හිනහ වගේ හිනහ වෙනවා වගේ. ඒ කියන්නේ සමත්වලේ නෙමෙයි. සමත්වලේ නෙමෙයි උන්වහන්සේ හිනහ වෙලා අහනවා වගේ මට තේරෙනවා වෙලාවකට. දැන් ඔයා මොකද කියන්නේ ඇන්ටනි? හරි. ඔයා හිතුවා මේ සිද්ධියෙන් ජීවිතේ කඩාගෙන වැටේ. සමහර මේ සිද්ධියෙන් ආර්ථිකය කඩාගෙන වැටේ. මේ සිද්ධියෙන් පෞල් ජීවිතේ කඩාගෙන වැටේ. හැබැයි උන්වහන්සේ ඒක අනිත් පැත්ත කරලා පෙන්නලා උන්වහන්සේ නිකන් ඇතුලෙන් කියනවා මම දෙවියන් වහන්සේ. ඔයා කලබල වෙන්න ඕනේ. ඔයා ඔච්චර දඟලන්න ඕනේ. ඔයා නැහින්න ඕනේ. ඒ නිසා මන්ද මට නම් දැන් මහ ලොකු බියක් එන්නේ. ඒ මොහොතේදී පොඩි බියක් ආවත් මට දැනනවා උන්වහන්සේ මත් එක්කල ඉන්නවා කියලා. ඒ නිසා ඒ විශ්වාසය ඉතාම වැදගත්. උන්වහන්සේ අපි ඒ විශ්වාසය අපමල් රේණුවක් කරේ උන්වහන්සේ කෙරෙහි තියද්දී නොතිබ්බත් අපේ හදවත ඇතුලේ ඒක පිළි අරන් තියෙනවා නම් උන්වහන්සේ විශ්වාසවන්තයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා බය වෙන්න අවශ්‍ය නැහැ.
හිතෝදුනි ඔබම අදහන දෙවිඳුන් මේ ශුද්ධෝ බයිබලයේ මේ වචනයට සීමා වුණු සමහර වෙලාවට අපි උන්වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නට ගිය දේවධර්මීය ග්‍රන්ථයේ අඩංගු වුණු ඔබ මම දේවධර්මයේ පිළිබඳව හදාරපු උපාදීයේදී අපි ඉගෙනගත්තු නේද සමහර වෙලාවට පල්ලියට ගිහිල්ලා කුරුස ප්‍රතිමාවේ හෝ උන්වහන්සේගේ ප්‍රතිමාවක දකින රූපය දින ඒ දෙවිඳුන්ව පමණක් නෙවෙයි එදිනෙදා ඔබත් මමත් එක්ක හුස්ම ගන්න උදේට නැගිටින දවල් වරුවේ ඔබත් මාත් එක්ක හෙඩ මෙහෙට ඇවිදලා ඔබේ මගේ වැඩ ටික කරන රැයට ඔබත් මාත් එක්ක නැවත නිින්දට යන හුස්ම ගන්න ඔබේ මගේ රෝගයත් එක්ක එකට එකතු වෙලා ඝට්ටණය කරන ඔබේ මගේ සතුටෙදි සතුටු වෙන අධ්‍යාත්මික දෙවිඳුන් නේද එතකොට කිතුණු ධර්මයේ කියලා කියන්නේ වහලා පැත්තකින් තියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉරිදා පූජා ඉවරලා පල්ලිය දොරලොක් කරාම ඉවර වෙන දෙයක් නෙමෙයි ඒක ඔබට මට පැහැදිලි කරගන්න යුතු දෙයක් පියදුමිනි දේව වචනේ කියන අපේ උපත පිළිබඳව දැනුම් දීමේදී සැලකීමේදී උන්වහන්සේ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක මේ සංවේදීතාවයේ හරිම අපූර්වයි ඒ කියන්නේ අපේ ජීවිතේ පුංචිම තැනත් සියුම්ම තැනත් අඩුම තැනත් පොඩිම තැනත් වර්ධනය වෙන්න පටන් ගන්න බීජේ ඉඳලා උන්වහන්සේ දන්නවා එතකොට දැන් අපි හිතමු දැන් අපි ළඟ තියෙන්නේ පුංචිම දේ වෙන්න පුළුවන් අඩුම දේ වෙන්න පුළුවන් සියුම්ම දේ වෙන්න පුළුවන් ඒක විශාල දෙයක් බවට පෙරලන්න ඒක වැඩි කරලා දෙන්න උන්වහන්සේට පුළුවන් හැබැයි අපි දකින අපේ ජීවිතේ පුංචි තැන් ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ සියුම් තැන් හරි අපරාධේ හරිම ලස්සන තැන් තියෙනවා මනුස්ස ජීවිතේ සියුම් තැන් හරිම ලස්සනයි නමුත් අපි ඒක අපරාධේ අතහැරලා දානවා ඒක නොදැක්කාසේ යනවා නොදැනුනාසේ ජීවත් වෙනවා හරිම ලස්සන වටිනා දේවල් තියෙනවා මනුස්ස ජීවිතේ කොහොමද මේ සියුම් දේ දිනු කරගන්නේ සියුම් දේට අවධානය දෙන්නේ ඒ සියුම් දේ ගැන කියන්නම් මේ දේ වශයෙන් මට හිතුණා මම පුංචි පුංචි කොටස් ටිකක් කියන්න මේ අපේ සහෝදර ජනතාවට පුළුවන් මේ කියෝ ගන්න මුගක් අය හිතනවා මේ දේ වශයෙන් මේ දේවල් නැහැ කියලා නමුත් කෑම කන විදිහේ ඉඳලා නිදා ගන්න විදිහේ ඉඳලා පුංචි දේවල් මේකේ තියෙනවා ඔන්න ඔබටත් කියවන්න පුළුවන් සිරාක් උපදේශකයා හැවත් සිරාක් පොතේ 30-31 පරිච්ඡේදය දැන් ඔය 30 කියනවා මෙන්න මෙහෙම 14 ශරීර සනීපය ගැන පුංචි දෙයක් ශරීරය පීඩා විඳින ධනවතෙකුට වඩා නිරෝගී ශක්තිමත් දුප්පතා හොඳ සනීපය සහ ශක්තිය රත්තරන් වලට වඩා අගනේය වීරය ඇති ශරීරය අතිවිශාල ධනයට වඩා හොඳයි තව ගොඩක් තියෙනවා මම පුංචි දේවල් ඊට පස්සේ ප්‍රීතිය ගැන කියලා දුකෙහිම ගිලී සිටීමට ඉඩ නොදෙන්න කනස්සල්ලෙන් සිතේ පීඩා ආයත කර නොගන්න සිතේ සතුට මිනිසයාගේ ප්‍රාණය වන්නේ ප්‍රමෝදය ඔහු දීර්ඝායු දෙන්නේ ඔබේ කනස්සල්ල විනෝදයට හරවා ගන්න ඔබේ සිත සනසා ගන්න ඔබේ ශෝකය පළවා හරින්න මන්ද ශෝකයෙන් බොහෝ දෙනා විනාශ වූ හේයින් ඒයින් කිසිවෙකුට පළක් නැත තව ගොඩක් තියෙනවා ඒකත් කියව ගන්න ඊට පස්සේ ධනය ගැන පුංචි දෙයක් කියනවා ධනෙ නිසා ඇතිවන නිින්ද නොයාමෙන් මිනිසයා දුර්වල වන්නේ ධනෙන් ඇතිවන කරදර නිසා නිින්ද ඉවත් වන්නේ දවසේ කරදර නිින්දට බාධාවක් බරපතල රෝගයක් නිින්ද පවා නිින්ද පළවා හරින්නේද එසේය ඒ විදිහට නිින්ද ගැන කියනවා කෑම කන විදිහ ගැන කියන පුංචි දෙයක් හැම ආකාරයෙන්ම කල්පනාකාරී වන්න ඔබට පිළිගැන්වෙන දේ ශිෂ්ට මිනිසෙකු මෙන් අනුභව කරන්න ශීලාචාරකම සලකා කෑමකා නිම කරන පළමු වෙන්නා වන්න කෑදරේකු නොවන්න ඒකේ පුංචි පුංචි දේ කියනවා මං හිතන්නේ මං මාත්‍යතාව මෙච්චර සරල විදියට ඒක දැන කියනවා පමණ දැන කෑම නොකැඩෙන නින්දට ආධාරයක් එසේ නිදා වේලාසනෙන් පිබිදෙන ඔහුට උනන්දු ගතියක් ඇතිවන්නේ නින්ද නොයාම ඔක්කාරය බඩේකෙක්කම යන මේවා පමණෙක්මවා කන මිනිසාගේ පීඩාය මෙන්න මේ දේවල් මම කියන්න ඕන උනේ ඒකයි හැම දෙයටම උනාසි දීවල් තියෙනවා මුද්‍රික පාන ගැනත් තියෙන පොඩ්ඩක් කියලා අපි ඉවර කරමු මුද්‍රික පානයේදී ඔබේ වීර ගතිය නොපෙන්වන් මුද්‍රික පානයෙන් බොහෝ දෙනෙකු විනාශ ඌහෙයින් වීරයෙක් වෙන්න පාළ පමණ දැන බොන්නේ නම් මුද්‍රික පානය මිනිසයා ප්‍රාණවත් කරන්නේ මුද්‍රික පානය නොමැතිව මිනිසයා ගත කරන ජීවිතය කුමක්ද එහෙමත් කියන මිනිසයා සන්තෝෂ කිරීමට ඒ මවන ලද්දේ සුදුසු වේලාවේදී සුදුසු තරමට බීවොත් මුද්‍රික පානය ප්‍රීතිමත් හෘදයක්ද උද්‍යෝගිමත් සිතක්ද ඇති කරන්නේ
පමණ නොදැන හෝ තරහ ගතියෙන් හෝ ව්‍යාජ නිර්භීතකමින් හෝ බීවොත් ආත්මේ මහත් දොම්නසක් ඇතිවන්නේය. බීමත්කමින් අඥානයාගේ කෝපය තමාටම විනාශදායක වන ආකාරයකින් ප්‍රබෝධ වන්නේය. ඕක කියවල බලන්න ඕක තියෙනවා. ඒකෙන් කියන්නේ බොන්න කියලා. නමුත් යථාර්ථය නම් මේ හැම දෙයක්ම මේ පුංචි බයිබලේ තියෙනවා. ඕක කියවල මයික අපි කියන්නේ මේ කියවන්නේ කියලා. ඒතකොට මෙච්චර සියුම් දෙයක් ගැන මිනිස්යාගේ හැම දෙයක් ගැන හැම ප්‍රේමයේ සිටවිල්ලක් ජීවත් වෙන හැම දෙයක් ගැනම දේ වචනේ එච්චර සංවේදී වෙනවාසේ කොච්චර සංවේදීද බලන්න. නේද? එතකොට මගේ අසල් වැසියා මාත් එක්ක ජීවත් වෙන ශරීරයක් ආත්මයක් ඇටමස් ලේනහර තියෙන මිනිස්යා ගැන කොච්චර සංවේදී වෙන්න ඕනේ. උන්වහන්සේ අදහනවයි කියන්නේ මගේ ඇතුළට මම සංවේදී වෙනවා වගේ තව මිනිස්සෙකුට මං සංවේදී වීම. ඒක තමයි ඇදහිල්ලේ අධ්‍යාත්මික පදනමක් තියෙන මිනිස්යන්ට වැරදි පේනවා නෙමෙයි තව කෙනෙක්ව ප්‍රේමයෙන් නිවැරදි කරන. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ඇතුලේ සියුම් ලෙස වැඩ සිටින ඒ ඇතුලාන්ත දෙවියන් වහන්සේව හඳුනා ගන්න අපි ඉස්සෙල්ලා අපිට සංවේදී වෙන්න ඕනේ. උන්වහන්සේට සංවේදී වුණා උන්වහන්සේ උදැහෙනවා. උගක් අය අහන ඔබ වහන්සේට කොහොමද හඬ ඇහෙන්නේ? හඬ ඇහෙන්නේ සංවේදී වෙන්න ඕන කෙනෙකුට හඬ ඇහෙනවා. එතකොට ඔබේ ඉදිරිය, ඔබේ වැටීම, ඔබේ පීඩාව අරගලය ගැන ඒ සංවේදී හිත කතා කරනවා. දේව ජීවය කතා කරනු ඇත. දේව ජීවය කතා කරනු ඇත. අපි කියන්නේ ඒ නිසා සංවේදී වෙන්න උන්වහන්සේ කතා කරනවා. ඇන්ටනි මට කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මම මේ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. මේ ඔබට ජේසු අදහන්න, දෙවියන් වහන්සේව අදහන්න පල්ලියට ගියොත් පමණ ඇතිද? හරිද? අපි හිතමු සුරුවමක් ඉදිරියේ යාඥා කරොත් පමණින් ඇතිද? පල්ලියකට ගිහිල්ලා බාරයක් වෙලා ඉටිපන්දම් පත්තු කරොත් ඇතිද? කියන්නේ බාහිරින් ජේසුව ඇදහැව්වොත් ඔබට ඇතිද? ඒක ඔබ ඒකෙන් තෘප්තිමත් වෙනවද? ෂා මට ජේසුව හම්බුණානේ, මට ජේසුව දැනුණානේ, මට ජේසුව ලැබුණානේ, මගේ හිතේ ප්‍රශ්නට උත්තරේ හම්බුණානේ, මම මාර මනසින් දැන් නිදහස් වෙනවා. සමහරු කියනවා ජේසුව මුණගැහුනහම ජේසුගේ ඇතුළාන්තයේ තියෙන උන්වහන්සේගේ ආඥාවට ගිහම හිත නිදහස් වෙනවා. ඔබට මං අහන්නේ අර බාහිර දේවල් ටික කරපුවම ඇතුළාන්තයට යන්නේ නැතුව, පවචාරණයකට යන්නේ නැතුව, ජීවමාන දිවස ප්‍රසාදී ජේසු ඉස්සරහා අඬලා වැටිලා තමන්ගේ අත්දැකීම කියන්නේ නැතුව, මං හිතන්නේ කාලයක් එනවා ඔබ පොඩ්ඩක් අධ්‍යාත්මික වීලි බවක ඉන්න අර ටික විතරක් කරනවා. ඔන්න අපි නිකන් එහෙම හිතමු නිකන්. ඇති දෙයක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ, කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමහර විට ඒ දෙයින් ජේසුන්සෙ මුණ ගැහෙන්නෙත් නැහැ. දෙවනස්සත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙන්නත් පුළුවන්. තව එක පැත්තකින් මේ කෙටියෙන් අපි බැලුවොත් එහෙම අපි හිතමුකෝ අධ්‍යාත්මික ජේසුන්සෙත් එක්ක යම් සම්බන්ධයකට එනවා කියලා. උන්වහන්සේ කියනවා මානුඹට ප්‍රේම කළාක් මෙන් නුඹත් එක්කිනේකට ප්‍රේම කරන්න. දැන් අතෙන්ට ගිහිල්ලා යාක්ෂාවට සම්බන්ධ වෙලා ඒවට සම්බන්ධ වෙලා මං උන්වහන්සේගේ ප්‍රේමය අත්දකිනවා. හැබැයි දැන් උන්වහන්සේගේ ප්‍රේමය අත්දකලා හරියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ මානුඹට ප්‍රේම කළා වගේ ඔබ එක්කිනේකට ප්‍රේම කරන්න. එහෙනම් පල්ලියෙන් එළියට බහැලා වැඩපොළට ගිහිල්ලා මහපාරට ගිහිල්ලා ජනතාව අතරට ගිහිල්ලා කඩපොළේ වෙන්න පුළුවන් අපි ඉන්න ගැටෙන ඕන තැනක ගිහිල්ලා ඒ ජේසු මට ආදරය කරපු විදිහට මම අනිත් අයට ආදරය කරන්න ඕන. එහෙම නොකළොත් මේ ධර්මයත් එක්කලා ජීවත් වෙන එක අසම්පූර්ණයි. සම්පූර්ණ වෙන්න නම් පල්ලියෙන් එළියට යන්න ඕන. පල්ලියෙන් හම්බ වෙන ජේසුව එළියට අරන් ගිහිල්ලා දෙන්න ඕන. ඒකෝර තමයි සම්පූර්ණ වෙන්නේ. ඒකෝර තමයි ඇතුළට දැනෙන්නේ උන්වහන්සේ. වේදුමිනි කාල වේලාව සීමිත වුණත් මේ මට මේ ප්‍රශ්නට උත්තරයක් ඕනෙමයි. එතකොට මට දැනෙනවා තාමත් අපේ දේවස්ථානවල, අපේ මීසම්වල අපි මේ කතා කරන මම ඇතුළු අපි හැමෝම අදහන්නේ මේ බාහිර ජේසු කෙනෙක්ව. බාහිර ආඩෝපේට තාමත් මුල් තැන දීලා කොච්චර කිව්වත් අධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙන්න දැන් සමහරවිට අපි මා වැඩසටහන 170 ගාණක් කළත් සමහරවිට කොච්චර වුණත් අර අධ්‍යාත්මිකත්වයට එහා ගියපු මොකද්දෝ මන්ද බාහිර දෙයකට අපේ හිත යනවා. අපි එතන අල්ලගන්න උත්සාහ කරනවා. පල්ලිය දිවස ප්‍රසාදිය ජේසු ළඟ දන වැඩෙන්න කලින් සමහර වෙලාවට අපිට අර පල්ලියේ මංගල්‍යයට එළිය දාලා තියෙන ලයිට් වැල් ටික පේනවා. ගෙදර දාන්න ඉන්න පාඩිය මතක් වෙනවා. හරි, ඕක මතක් වෙනවා. ඒකෙන් අපි මේ තාම මේ සමහරලාට අර පල්ලි මංගල්‍යයට යමක් දීලා පරිත්‍යාග කරලා මේ ෂා මගේ නම කිව්වේ නැහැ නේ ෆාදර් අමතකුණානේ. මං මොකටද ආයේ පල්ලියට කරන්නේ? මං ආයේ පල්ලි යන්න ඕනේ නැහැ. මගෙන් මොකටද? ඒගොල්ලන්ට වැඩ මටත් ඕනේ නැහැ. ඒ කියන්නේ මේක දීලා තියෙන්නේ ෆාදර්ට. අවුරුදු 5ක් ඉඳලා යන ෆාදර්ට. අවුරුදු 2ක් ඉඳලා යන ෆාදර්ට. ඔතන තාමත් අපි ඉරවල. ඇත්තම මේක ප්‍රායෝගික තලයට නොයෑමත් එක අතකින් මං හිතනවා අපේ වගේ රටවල් අපිට දහම ලැබුණු අය ඇත්තම ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණ අය පෘතුගීසි ලන්දේසිය වගේ
එතකොට මම හිතන්නේ ඒක දුන්නේ බාහිර දෙයක් පෙන්නලා අතුලාන්ත දෙය. පස්සේ තමයි ධර්ම දූතවරු ඇවිල්ලා මේක අපිට අතුලාන්තයට දුන්නේ. ඒ නිසා දැන් හැබැයි ඉතින් අපි අවුරුදු 550ක් විතර ඇවිල්ලා. ඒ නිසා දැන් අපිට අධ්‍යාත්මික කාරණා එළියට දාගන්න. මේ මගේ දේශනාවන් ගියා මංගල්‍ය කාලේ. එතකොට අපිගේ ජූඩ් නෙවිල් පියතුමා උන්වහන්සේ එක තැනක කිව්වා උන්වහන්සේ ඉගෙන ගන්න කාලේ ජුදා මිනිස්සු ඒගොල්ලෝ කරපු දෙයක්. ඒගොල්ලෝ හැමෝම එකතු වෙලා තමයිලු රැයට කෑමට අනිවාර්යෙන්ම මේ ඉඳගෙන එකතු වෙලා යාක්ෂාවක් කරලා තමයි කන්නේ. ඒක සාමාන්‍ය ක්‍රමවේදය හැමදාම ඒගොල්ලෝ කරන්නේ. එතකොට අර සාමාන්‍ය කෑම වේලා යන්නේ උදේ දවල් රැය කන කෑම වේලත් ඒගොල්ලෝ අර සම්බිධානන් වහන්සේගේ භෝජනයේ සේම ඒ ප්‍රීතිය රැගෙන යාක්ෂාව තුල එහෙම කරන මට්ටමක් එයා දැක්කලු. ඒකේන එක හරි පුදුමයි කියලා. ඉතින් අපේ රටවල්වත් මේක තිබුණා. අපිත් පොඩි කාලේ එකතු වෙලා විකුංචි යාක්ෂාවක් කියලා තමයි කෑම කෑවේ. මේ පිතා පුත්‍රයා හරි දාලා තමයි කෑම කෑවේ. එතකොට අපිට අර පල්ලියේ අපේන්ට සහෝදරයා කිව්වා වගේ පල්ලියේ යදහපු අත්දැකපු දේ තාම ගෙදරට ගෙනියන්න බැරි ගොඩක් අය ඉන්නේ. සමහරලාට එයාලා ගේන බෑග් එක හිල්. ආයකයි ජීවිතේ නැමැති බෑග් එක ගෙනාවාම ඒක හිල් සිදුරු. ඒක නිසා දහම හදවතට දාගත්තට යනකොට ඒවා ලීක් වෙලා ඉතින්. අර කේල මහලා මේ කේල මහලා මේවා අහලා අරව අහලා සමහර අය තමන්ගේ ඇතුළාන්ත තුවාලයත් එක්කමයි පෞල් ජීවිතෙත් එහෙමයි. ඒ කියන දේවල් වලින් මිනිස්සයා තැනකට යන්නේ අධ්‍යාත්මික තැනකට යන්න ඕනේ. තාම පරණ දේම එල්ලිලා අධ්‍යාත්මික අර අපි කියන යාවත් කාලීන බවක් එහෙයිද නැහැ. මිස දැන්වත් ආදර ප්‍රේමවන්තේනි මම අපි දකිනවා මේවා වැඩසටහන් තුළ එහෙම වෙනවා. නමුත් දැන්වත් වෙනස් වෙන. වෙනසකට භාජනය වෙන. සම්බිධානන් වහන්සේගේ ගින්න තුළ. එතකොට තේරෙයි අනිත් කෙනාට සංවේදී වෙන බොහොම පරාර්ථකාමී ජීවිතයක් ස්වර්ගය නැත්තම් එතන අපි හොයන ඒ ස්වර්ගයේ හෝ අපි කියනවනේ ධර්මිෂ්ඨකම නැත්තම් විමුක්තිය එතන තියෙනවා. ඒ නිසා ඒ විමුක්තිය හොයාගන්න පුළුවන් ඔබ පරාර්ථකාමී සංවේදී කෙනෙක්. හොඳයි. දවතුනි මේ නිමා වෙන්නේ ඔක්තෝබර් මාසේ අන්තිම සතිය. එතකොට 2024 අවුරුද්ද ඉවර වෙන්න තව මාස දෙකක් තියෙනවා නේ. අපි කල්පනා කරමු, අපි බලමු මේ මාස දෙක ඇතුළේවත් අපිට යම් වෙනසකට ලක් වෙන්න, වෙනස් කරගන්න ජේසුස්වත් දකින්න හම්බෙයිද ලැබෙයිද කියලා අපි උත්සාහ කරමු. සූදිවන්ත වෙනවා මිල්ලව ජුසේවාස් කනඩු දිවසත්තලේ අධිවරු පියතුමන්ට, සහායක පියතුමන්ට මේ ස්ථානයත් එක්ක අපේ සහෝදරතුමන්ලාට බොහොම ආදරයෙන්, මේ දේවකාරයට වර්බුම් රූපහිනී නාලිකාවේ දේවකාරයට බොහොම ආදරයෙන් එකතු වීම ගැන පියතුමනි අපි අවසානයේදී යාඥා කරමු. අපේ ජීවිතය ඇතුලේ තියෙන ලස්සන සියුම් තැන් දේව ආදරය තුළ අඳුන ගන්න සුදාත්මන් වහන්සේගේ ප්‍රඥාව අපිට ලැබෙන්න කියලා. දබර සම්විධානයේ ඔබවහන්සේට අපි පොරොන්දු වුණු ඒ සංවේදී හදවත අපි අද දෙන්නට යනවා. තව කෙනෙක් ගැන සංවේදී වෙලා මගේ පවුලේ ස්වාමිපුරුෂයාට, භාර්යාවට, මගේ දරුවන්ට, දෙමාපියන්ට සංවේදී වෙන සහෝදර සහෝදරියන් සංවේදී වෙන හදවත ඔබවහන්සේ අපි අතර ඇති කරන නිසා, ඔබවහන්සේට අපර ආරාධනා කරපු නිසා, බාහිරව නොව ඇතුළාන්තින් ඔබවහන්සේ හොයන්න අපිට බලය දුන් නිසා ස්තුතියි ස්වාමිනේ. ගින්නට ස්තුති වේවා. ඔබවහන්සේ දැල්වා වූ ඒ සහන දායකයන් වහන්සේගේ ගින්න සුදාත්මිනේ ස්තුති වේවා, මහිමය වේවා, ගෞරව වේවා, ප්‍රශංසා වේවා, ස්තුති වේවා, හාලෙලුයා, නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, ස්තුති වේවා. මෙකේද අප සම්විධානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමෙන්. ආමෙන්. සම්දන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර්වපරාක්‍රම දෙවි මහමෝතමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, සුදාත්මයානෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරන සේක්වා. ආමෙන්. මක්නිසාදයාත් රාජයේද, බලයේද, මහිමේද සදාටම ඔබ වහන්සේගේ.